සුබ සන්ධ්‍යාවක්. මම නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, ජාත්‍යන්තර ජනබලවේගයේ නීතිඥයෝ වෙනුවෙන්. මම හිතන්නේ ඔන්ලයින් සෙකියුරිටි ඇක්ට් එක ගැන ඉතාම දීර්ඝව විස්තර වුණා, මොකද්ද පණිවිඩ තියෙන ප්‍රශ්න කියලා. මම හිතන්නේ මම පොඩ්ඩක් වෙලාව ගන්නම් මේ ප්‍රතිත්‍රස්ත මේ ත්‍රස්ත විරෝධී පණත කියලා. අලුතෙන් ගැසට් කරලා තියෙන පණතේ, නැත්නම් කෙටුම් පතේ මොනවද තියෙන ගැටලු සහ විශේෂයෙන්ම මේ පණතේ නිර්වචනය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ මොකද්ද කියන එක ගැන කතා කරන්න. මොකද දැන් මේ පණත ත්‍රස්ත විරෝධී පණත කියන එකේ පටන්ගත තැන ඉඳන්ම තියෙන ගැටලුව තමයි ත්‍රස්තවාදය කියන එක ඉතාම පුළුල් ආකාරයෙන් නිර්වචනය කිරීම. දැනට ලංකාවේ තියෙනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පණත කියන පණතෙක්, 1979 වර්ෂයේදී නීතිගත කරපු පණතක්. එතකොට මේ පණත හරහා ත්‍රස්තවාදය කියන එක ඉතාම ඒක නිර්වචනය කරලා තියෙන්නේ එක්තරා ආකාරයක ත්‍රස්තවාදයක් කව වෙන විදිහකට විතරයි. ඒ කියන්නේ ත්‍රස්තවාදය කියන එකේ ප්‍රචණ්ඩත්වය, ත්‍රස්තය, බිය ගැන්වීම වගේ දේවල් ගැන අදහසක් ඇතුව තමයි මේ පනත හදලා තියෙන්නේ. එතකොට මේ අලුතෙන් එන පනත, ත්‍රස්ත විරෝධී පනත කියලා දැන් ඇවිල්ලා තියෙන පනතේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ පනතේ තියෙන ත්‍රස්තවාදී නිර්වචනය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී හා සාමකාමී ක්‍රියාකාරකම් ත්‍රස්තවාදය කියන නිර්වචනය යටතට ඇතුළු කරගැනීමේ හැකියාව හම්බ වෙනවා. මේකේ පටන් ගන්නකොටම කියනවා රජය බිය ගැන්වීම. එහෙම නැත්නම් මේ ජනතාව බිය ගැන්වීම, ඒ වගේම රජයට යමක් කරන්න කියලා කීම හෝ රජය යමක් කරන එකෙන් වැළක්වීම. රජය විතරක් නෙවෙයි වෙනත් රටවල රජයන් හා ජාත්‍යන්තර සංවිධානත් ඇතුළු කරලා තමයි මේ නිර්වචනය හදන්නේ. එතකොට මට අපි කවුරු හරි රජයට යමක් කරන්න එපා කියලා උද්ඝෝෂණයක් කරනවා නම්, ඒ උද්ඝෝෂණය අතරතුරදී අපි හිතමු පොලිසියත් එක්ක යම් කිසි ගැටුමක් ඇති වෙලා පොදු දේපල වලට යම් කිසි හානියක් වෙනවා නම්, පොඩි හෝ හානියක් වෙනවා නම් අපි දැකලා තියෙනවා ශිෂ්‍යයෙම උද්ඝෝෂණ කරනකොට ඉබ්බ කැඩුනා කියලා කියනවා, ගේට්ටුව කැඩුනා කියලා කියනවා, ඒ වගේ පාර තාරගිනි ගත්තා කියලා කියනවා, ඒ වගේ පොදු දේපල හානි වෙච්ච අවස්ථා ගැන පොලිසියෙන් පැමිණිලි කරනවා. එතකොට දැන් මේ වගේ ක්‍රියාවක් මේ අලුත් පනත යටතේ, අලුත් කෙටුම්පත යටතේ ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට නිර්වචනය කිරීමේ හැකියාව හම්බ වෙනවා. එතකොට මේකෙදින ප්‍රධානම ගැටලුව තමයි ත්‍රස්තවාදය කියන එක යම්කිසි අපිට ත්‍රස්තවාදය කියලා කිව්වහම ඔළුවට එන ක්‍රියාකාරකම් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ බෝම්බ ගැසීම, එහෙම නැත්නම් විශාලාකාරයේ ප්‍රචණ්ඩත්වයක් මුදාහැරීම කියනක, ඒ අතිවිශාල ප්‍රචණ්ඩත්වයක් ගැන අදහසක් තමයි අපිට ත්‍රස්තවාදය කියන එකෙන්. ත්‍රස්තවාදය කියලා කියන්නේ දේශපාලන කාරණා සඳහා ත්‍රස්තය පාවිච්චි කිරීම. ඒතර ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ට දෙන අයිතිවාසිකම් පාවිච්චි කිරීම හා ඒකේ යම්කිසි එක්සස් එකක් තිබ්බා කියලා, ඒ කියන්නේ දැන් අපි උද්ඝෝෂණයක් ගිහිල්ලා ඒකේ ගේට්ටුවක් කඩනවා කියලා ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පත් වෙන්නේ නැහැ. නමුත් මේ පනත යටතේ හැකියාව තියනවා දැන් ත්‍රස්තවාදය කියන එකට ශිෂ්‍ය උද්ඝෝෂණ, කම්කරු උද්ඝෝෂණ, ගොවි උද්ඝෝෂණ, මහජනතාවගේ උද්ඝෝෂණ ඇතුළත් කරගන්න. කාලයක් ගෝල් ෆේස් එකේ අර තනකොළ වලට මේ හානි වුණා කියලා කතාවක් ගියා ගෝල් ෆේස් එකේ මේ අරගල කරපු කාලය ඇතුළතදී. එතකොට ගෝල් ෆේස් එකේ අර මේ ප්‍රෙසිඩෙන්ෂල් සෙක්‍රටරියට් එක ඉස්සරහා ගේට්ටුව අපි දන්නවා එක වෙලාවක ජනතාව විසින් ප්‍රෙෂර් එකක් දාලා ඒක කඩලා දාලා. එතකොට දැන් මේවා ත්‍රස්තවාදී ක්‍රියාද? ඒවා උද්ඝෝෂණයක් ඇතුළ ප්‍රජාතන්ත්රවාදී සාමකාමී උද්ඝෝෂණයක් තුළ සිද්ධ වෙන්න පුළුවන් ක්‍රියාකාරකම්. නමුත් ඒ ක්‍රියාකාරකම් දැන් අලුතෙන් ත්‍රස්තවාදී කියලා. මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේ හැම ක්‍රියාකාරකමක්ම නීත්‍ය අනුකූලයි, මේ හැම ක්‍රියාකාරකමක්ම පිළිගන්න ඕන. සමහරලාට නොවෙන්න පුළුවන්. සමහරලාට සමහර වෙනත් නීති යටතේ මේ ක්‍රියාකාරකම් වලට දඬුවම් දෙන්න පුළුවන්. නමුත් ත්‍රස්තවාදය කියලා කියන සුවිශේෂී වරදක්. ඇයි ඒක සුවිශේෂී වරදක් වෙන්නේ? ත්‍රස්තවාදය කියලා වරදට මම වැරදිකරුවෙක් වුණොතින්, එහෙම නැත්නම් ඒක සැකකරුවෙක් වුණොතින්, ත්‍රස්තවාදියෙක් හැටියට මම සැකකරුවෙක් වුණොතින් මට තියෙන සියලුම සිවිල් අයිතිවාසිකම් අහෝසි වෙලා යනවා. මාව දැන් මේ පනතේ හැටියට මාස දෙකක් ඩිටෙන්ෂන් ඕඩර් එකක් ගහලා මම මාස දෙකක් හිරේ තියන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ නිදහස අහිමි කරන්න පුළුවන්. අවුරුද්දක් දක්වා රිමාන්ඩ් කරන්න පුළුවන්. හරි, එතකොට මට අපහම්බ වෙන්නේ නැහැ. මේ කිසිම ආකාරයක සිවිල් අයිතිවාසිකමක් මට ඉතුරු වෙන්නේ නැහැ. මම ත්‍රස්තවාදී කියලා නම් කරාට පස්සේ අපි දන්නවා ලංකාවේ ත්‍රස්තවාදීන් කියලා නම් කරපු මිනිස්සු අවුරුදු 15 20 කිසිදු නඩු විභාගයක් නොමැතිව රිමාන්ඩ් ගත කරපු අවස්ථා ලංකාවේ තියෙනවා, තාමත් තියෙනවා. ඒක නිසා මේ මිනිසුන්ගේ අයිතිවාසිකම් ඉතාම බරපතල විදිහට අහෝසි වෙනවා ත්‍රස්තවාදීක් කියලා නම් කරාම. ඒක අපි කල්පනා කරලා බලන්න ඕන. ශිෂ්‍යෝ හරි කම්කරුවෝ හරි උද්ඝෝෂණයක් කරන්න ගිහිල්ලා පාරේ තාරකඩනොතින්, ගේට්ටුවක් කඩනොතින් ඒක අවුරුදු 15ක් රිමාන්ඩ් ගත වෙන මේ අපවත් නැතුව රිමාන්ඩ් එකේ ඉන්න ඕන වරදක්ද? එහෙම කියන්න බෑ. ඒකද මේ හැම වරදකම තියෙනවා යම්කිසි මට්ටමක් තියෙනවා, යම්කිසි ත්‍රෙෂෝල්ඩ් එකක් තියෙනවා. අපි ඒක මේ තෘප්තිමත් කරන්න අවශ්‍ය එක්තරා මට්ටමක් තියෙනවා. ත්‍රස්තවාදය කියන එකෙන් අපි හිතන්නේ බරපතල වැරැද්දක් කියලා. එතකොට මේ බරපතල වැරැද්ද
ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී ක්‍රියාකාරකම් වලට එහෙම නැත්නම් අඩු ඉන්ටෙන්සිටි එකක් තියෙන නීති විරෝධී ක්‍රියාකාරකම් වලට අපිට දැන් මේ ත්‍රස්තවාදය කියන වරද්ද ආරෝපණය කිරීම හැකියාව මේ පනත යටතේ හම්බ වෙනවා. ඒතකොට මේක තමයි පනතේ පටන් ගත්ත තැනින්ම තියෙන ප්‍රශ්නය. ඒතකොට වෘත්තීය සමිති ක්‍රියාකාරකම්, ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂණ, ගෝවියන්ගේ උද්ඝෝෂණ, සාමාජ ජනතාවගේ උද්ඝෝෂණ මේ ඕන එකක් ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් හැටියට අපිට පුළුවන් දැන් මේ පනත යටතේ මේ රජයට පුළුවන් මේ පනත යටතේ නිර්වචනය කරගෙන මිනිසුන්ව මාස ගණන් අවුරුදු ගණන් හිරේ දාගෙන ඉන්න කිසිම හේතුවක් නැතුව. ඒතකොට ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ මේ පනතේ තියෙන. ඒතකොට ඊට අමතරව මේ පනතේ තියෙන අරමුණ මොකක්ද? මම හිතන්නේ ඒ අරමුණම තමයි ඔන්ලයින් සෙකියුරිටි ඇක්ට් එකේ තියෙන්නේ. මේ පනත දෙකේම තියෙන ප්‍රධානම අරමුණ තමයි දැනට පාර්ලිමේන්තුව සහ අධිකරණයේ සතුව තියෙන බලය විධායකය වෙතට මාරු කිරීම. ඇයි මම එහෙම කියන්නේ? දැන් ත්‍රස්ත විරෝධී පනත සහ ඔන්ලයින් සෙකියුරිටි ඇක්ට් එක දෙකම බැලුවම හොඳටම වෙනවා ජනාධිපතිවරයාට අතිවිශාල බලතල ප්‍රමාණයක් මේ පනත් දෙක හරහාම ලබා දෙනවා. ඩිටෙන්ෂන් ඕඩර් එකක් ගහන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට පස්සේ මේ පනත යටතේ තියෙනවා ඕඩර්ස් නියෝග විශාල ප්‍රමාණයක්. ත්‍රස්ත විරෝධී පනත යටතේ ජනාධිපතිවරයාට නියෝග විශාල ප්‍රමාණයක් ගහන්න පුළුවන්. ඒ කියන්නේ කර්ෆියු නියෝග දෙන්න පුළුවන්. එතකොට පෙළපාලියන එක නවත්තන්න නියෝග දෙන්න පුළුවන්. කර්ෆියු දාන නියෝග දෙන්න පුළුවන්. පෙළපාලියන එක නවත්තන නියෝග දෙන්න පුළුවන්. මිනිස්සු දේපල තහනම් කරන්න නියෝග දෙන්න පුළුවන්. සංවිධාන තහනම් කරන්න නියෝග දෙන්න පුළුවන්. දේශපාලන පක්ෂ තහනම් කරන්න, වෘත්ති සමිති තහනම් කරන්න මේ ඕනම ආකාරයක නියෝගයක් ජනාධිපතිවරයාට දීමේ බලය හම්බ වෙනවා. එතකොට දැන් මේ බලය හරහා විශේෂයෙන් අධිකරණයට දැන් ත්‍රස්තවාදයේ ඩිටෙන්ෂන් ඕඩර් එකක් ගහන්න පුළුවන් වුණාම ජනාධිපතිවරයාට හෝ ආරක්ෂකමිතිවරයාට මොකක්ද වෙන්නේ? සාමාන්‍යයෙන් රිමාන්ඩ් කිරීමේ බලය තියෙන අධිකරණයේ සතුව. සාමාන්‍ය මිනිස්සෙක්ගේ සිවිල් අයිතිවාසිකම් අහිමි කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ අධිකරණය. ඒතර මේ පනත හරහා ඒක මාරු කරනවා විධායක ජනාධිපතිවරයාට හෝ එහෙම නැත්නම් ඔහුපත් කරන ආරක්ෂක ඇමතිවරයාට. ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි මේ පුලුල් ඕඩර්ස් ගහන එක. කර්ෆියු දාන එක දැන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දැන් කර්ෆියු දාන නම් අනිවාර්යයෙන්ම හදිසි තත්ත්වයක් ඩික්ලෙයාර් කරන්න ඕනේ, ප්‍රකාශ කරන්න ඕනේ. හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරලා ඒක පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න ඕනේ. පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්නද හදිසි තත්ත්වයේ දීර්ඝ කාලීනව තියාගෙන යන්න බෑ. දැන් මේ පනත යටතේ පුළුවන් වෙනවා හදිසි තත්ත්වයේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්නේ නැතුව ජනාධිපතිවරයාට ඍජුව කර්ෆියු ඕඩර්ස් ගහන්න ඕන වෙලාවක කර්ෆියු ඕඩර්ස් ගහන්න, ඒ කියන්නේ නීති ඕඩර්ස් ගහන්න ජනාධිපතිවරයාට පුළුවන් වෙනවා. ඊට පමතරව ජනාධිපතිවරයාට පුළුවන් වෙන ඕනම පුද්ගලෙක් ඕනම සංවිධානයක ක්‍රියාකාරකම් ඉතාමත් ළඟින් සීමා කරන්න අර වටකල මේ මහත්මයා කිව්වා වගේ තාම ළඟින් මේ ක්‍රියාකාරකම් සීමා කරන්න පෙළපාලියක් වෙනවා නම් ඒ පෙළපාලියණේක තහනම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සාකච්ඡාවක් තියෙනවා නම් මීටිමක් තියෙනවා නම් ඒක තහනම් කරන්න පුළුවන්. දීපල රාජසන්තක කරන්න පුළුවන්. මේ වගේ ඉතාම බරපතල බලයක් ජනාධිපතිවරයා සතුව එකතු කරගන්නවා මේ පනත හරහා. ඔන්ලයින් සෙකියුරිටි ඇක්ට් එකත් එහෙමයි. ඔන්ලයින් සෙකියුරිටි ඇක්ට් හරහා අපිට වෙන අවසානයේදී ජනාධිපතිවරයාට තමයි මේ කොමි සම්පත් කිරීමේ බලය, ඒ කොමි සම්පත් කිරීමේ බලය හරහා සත්‍ය මොකද්ද අසත්‍ය මොකද්ද කියන බලය, තහනම් මොකද්ද තහනම් නොවෙන්නේ මොකද්ද කියන එක තීරණය කිරීමේ බලය ජනාධිපතිවරයාට තමයි, ඒ කියන්නේ විධායක ජනාධිපතිවරයාට තමයි මේ සියලුම නීති හරහා ඒකාග්‍ර වෙන්නේ. ඒතකොට අපිට බොහොම පැහැදිලිව පේන මේ ප්‍රවණතාවය තමයි, මේ පනත් දෙකේම තියෙන ප්‍රවණතාවය තමයි ජනතාවට විරෝධය දක්වන්න, අදහස් ප්‍රකාශ කරන්න, පෙළපාලියක් යන්න, උද්ඝෝෂණයක් කරන්න, වැඩවර්ජනයක් කරන්න, ඒ අයිතිවාසිකම ඍජුවම සීමා කිරීමේ අයිතිය ජනාධිපතිවරයා තමන්ටම පවරාගෙන තියෙනවා. දැන් අපි දන්නවා 1978 අපේ මේ ව්‍යවස්ථාව, අපේ මේ දැන් අපි පාලනය වෙන ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයාට කොහොමටත් අතිවිශාල බලයක් පවර්ලා තියෙනවා. ඒ කියන්නේ ඒ ව්‍යවස්ථාව හදලා තියෙන්නෙම අර කිව්වා වගේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් ඔළුවේ තියාගෙන තමයි හදලා තියෙන්නේ. දැන් ඒ ඒකාධිපතිත්වය ප්‍රමාණවත් නැති වෙලා තියෙනවා තවදුරටත් මේ රජයට අවශ්‍ය ආකාරයෙන් පාලනය කරන්න. දැන් මොකද අපි දන්නවා මැතිවරණ තියන්න සිද්ධ වෙනවා, ජනතාව අතර විරෝධය ඇති වෙනවා, ඌන් ඒවා විවිධ විවිධ ස්ථානවල සටහන් කරනවා, සමහරලාට මේ ටීවී එකේ කියනවා, සමහරලාට පත්තරේට ලියනවා, එහෙම කියන බැරි අවස්ථාවල මිනිස්සු සමාජ මාධ්‍යවල ප්‍රකාශ කරනවා. එතකොට මේ හැම දෙයක්ම පාලනය කිරීමේ, කියන්නේ අපේ මේ ජීවිතයේ තියෙන හැම ශුද්ධ තලයකම මිනිසුන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, අවස්ථාව පාලනය කිරීමේ සහ ඒක ඩිරෙක්ට් ජනාධිපතිවරයා විසින් ඒක අහෝසි කර දැමීමේ උත්සාහයක් තමයි මේ 52 තුලින්ම පේන තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතුවොත් 78 ව්‍යවස්ථාව මගින් යම්කිසි ආකාරයක අධික බලතල සහිත විධායක ජනාධිපතිවරයෙක් සහ ඒක ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් පිහිටුවා තිබෙනවා නම් ඒ
ඒකාධිපතිත්වය තව දුරටත් වර්ධනය කිරීමක් තමයි මේ වගේ පනතරහා සිද්ධ වෙන්නේ. ඉතාම ශුද්ධතලයේ, ඉතාම ශුද්ධතලයේ ජනතාවට කිසිම දෙයක් කියාගන්න බැරි තරමට මේ පනත් වලින් මිනිසුන්ව තල්ලු කරනවා. මේ විශේෂයෙන් අපි කියන්න ඕන තමයි මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සමාජ මාධ්‍යයක සටහනක් තියෙන එක, උද්ඝෝෂණයක් කරන එක, තමන්ගේ අදහසක් වෙබ්සයිට් එකකට ලියන එක, මේවා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්. එතකොට මේ වගේ චූටිම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කියන්නේ මේ ඉතාම සරල තමන්ගේ Facebook ප්‍රොෆයිල් එකේ මට මේ ස්ටේටස් එකක් අප්ඩේට් කරන්න බැරි තැනට ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා වුණොතින් එතනින් එහා පැත්තට ජනතාව තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාස කරන්න තැනකට පත් වෙනවා. ඉතින් එහා පැත්තට මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදී කියන එක අදහස් ප්‍රකාශ කිරීම සාමකාමීව එක්වස් වීම කියන එක කරගන්න බැරි තැනකට ලංකාවේ මිනිස්සු පත් වෙනවා. ඉතින් ජනතාවක් බලෙන් පාලනය කරන්න බැහැනේ. ජනතාවක් බලෙන් පාලනය කරන්න බැරි වුණාම ඒ ජනතාව අනිවාර්යෙන් ඊට විරුද්ධව නම් කිසි ප්‍රතිචාරයක් දක්වනවා. ඉතින් මං හිතන්නේ මේ ජනාධිපතිවරයාට අවශ්‍ය වෙලා තියෙනවා. ජනාධිපතිවරයාට අවශ්‍ය වෙලා තියෙනවා ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව හැසිරෙනකොට, ජනතාව Facebook එකේ අදහසක් තියෙනකොට, ලියනකොට ඒක ඩෙමොක්‍රටික්, ඒක පීස්ෆුල්, සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී, ඒක ලෙහෙසින් පාලනය කළ නොහැකි. මොකද ඒක අපි හැමෝම දන්නවා, ඒක අපි පිළිගන්න සම්මත රාමෝත්තරේ තමයි එතකොට ඒක සිද්ධ වෙන්නේ. නමුත් මිනිස්සු ප්‍රචණ්ඩව හැසිරෙන්න ගත්තොත්, ඒ කියන්නේ මිනිසුන්ට Facebook එකේ ස්ටේටස් එකක් අප්ඩේට් කරගන්න බැරි තත්ත්වයට පත් කළ මිනිස්සු ප්‍රචණ්ඩව හැසිරෙන්න ගත්තොත් අපිට මේ වෙන්නේ නැහැ කියලා හිතන්න බෑ. අපිට එහෙම වෙන්නේ නැහැ කියලා හිතන්න බෑ. ජනතාව බලෙන් පාලනය කරන්න බෑ. එතකොට මිනිස්සු ඒ වගේ හැසිරෙන්න ගත්තොත් ඔහුට තමන්ට ලෙහෙසියෙන් පාලනය කරන්න පුළුවන්. ඒකට මේ කියන්නේ මිලිටරි එක කැඳවන්න පුළුවන්, දැනට තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රාමු අහෝසි කරන්න පුළුවන් තත්ත්වය නැති කර ගැනීම හැකියාව ජනාධිපතිවරයාට හම්බ වෙනවා. මං හිතන්නේ මේවා ඉතාම කූට නීති, ඉතාම මේ කිසිම සත්භාවයක් නැති කිසිදු ආකාරයකින් ජනතාවගේ කිසිදු මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක්, සාමකාමීව ජනතාවට අදහස් ප්‍රකාශ කිරීම අයිතිවාසිකමක් ඉතුරු කරන්නේ නැති නීති. ඒක නිසා මේ වගේ නීති හරහා අපි ප්‍රශ්න කරන්න ඕන ප්‍රධානම කාරණේ තමයි මොකද්ද මේ රජය මේ වගේ නීති ගෙනල්ලා බලාපොරොත්තු වෙන්නේ. තමන් ඊළඟ අවුරුද්ද ලැබෙන අවුරුද්ද අපි දන්නවා ජනාධිපතිවරණයක් අනිවාර්යෙන් පවත්වන්නට අවශ්‍යයි. එතකොට මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ අවුරුද්දේ මොකද්ද මේ කරන්න හදන්නේ කියන ප්‍රශ්නේ අපි අහන්න අවශ්‍යයි. එයා මොකද්ද මේ වගේ නීති ගෙනල්ලා තමන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? දැන් අනිත් කාරණේ තමයි මේ නීති ගේන පසුබිම මොකද්ද? අපි දන්නවා මේ දවස්වල ආණ්ඩුව එකකට එකක් පසු, ඒ කියන්නේ හැම මාසෙම හැම සතියකම ජනතාව අතර අප්‍රසාදයට ලක් වෙන නීති සම්මත කරනවා පාර්ලිමේන්තුවේ ඉතාම බලහත්කාරයෙන්. විපක්ෂ මේ සමහරලාට සහය දෙනවා, සමහරලාට සහය දෙන්නේ නැහැ. විපක්ෂ මේ ආණ්ඩුව බොහොම බලහත්කාරයෙන්, බොහොම බලහත්කාරයෙන් තමයි මේ නීති සම්මත කරගෙන යනවා. ඒතකොට අපි දැක්ක පහුගිය කාලේ EPF එකේ ETF එකේ මේ කම්කරුවන්ගේ විශ්‍රාමර මුදල්වල ඉතුරුම් කපා දැම්මා. ඊට පස්සේ බදු ගැහුවා මිනිසුන්. දැන් ඉස්සරහට බජට් එකක් එන්න තියෙනවා. ඒතර අපි දන්නේ මොන මොන බදු ලෑස්ති කරලා තියෙනවද ආණ්ඩුව ගහන්න කියලා. ඉතින් ඒකින්ද මේ අපිට පේනවා ජනතාව මත අධික බරක් පටවන නීති හැම සතියෙම ආණ්ඩුව සම්මත කරමින් යනවා. ඒතර මේවට මිනිස්සු අතර අප්‍රසාදයක් තියෙනවා. ඒතර මේ අප්‍රසාදය අඩු ගානේ මගේ Facebook page එකේ මට ලියන්න පුළුවන් වෙනවා. මට Twitter message එකක් ඒකට එරෙහිව දාන්න පුළුවන් වෙනවා. එහෙම දැම්මේ නැත්තම් එහෙම දාන්නත් බැරි නම් මොකද මේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී? ඒකට තහනම් ප්‍රකාශයක් හැටියට, එහෙම නැත්නම් ඒකත් අසත්‍ය ප්‍රකාශයක් හැටියට ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට නම් කරන්න ජනාධිපතිවරයාට පුළුවන් වෙනවා නම්, ඒ කියන්නේ මේ රටේ තවදුරටත් කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් ඉතුරු වෙන්නේ නැහැ කියන එක. එතකොට මැතිවරණ කල් දාලා, මැතිවරණ තහනම් කරලා, වැඩ වර්ජන අහෝසි කරලා, මිනිස්සුන්ට ප්‍රොටෙස්ට් කරද්දි මේ ගෑස් කඳුළු ගෑස් වලින් ගහලා මරලා, එහෙම තමයි මේ වෙලාවේ ලංකාව පාලනය කරන්නේ. ඒ වගේ අපි දන්නවා අරගලයට පසුව දහස් ගණනක් තරුණ තරුණියන්ව හිරේ දාලා, මේ කියන වගේම හිරේ දාලා තව පුනරුත්ථාපනය කරන්නත් ලැහැස්ති වෙලා මිය ගිහිල්ලත් තියෙනවා සාමකාමී උද්ඝෝෂණ අතරතුරදී ජනතාව. එතකොට එහෙම තමයි ලංකාව පාලනය කරන්නේ. එහෙම පාලනය වෙන රටක ජනතාවට Facebook එකේ සටහනක් තියාගන්න බැරි තැනට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අඩු කරනවා කියලා කියන්නේ ඉතාම බරපතල ගැටලුවක්. එතකොට මේක නීතිඥවරුන්ට විතරක් නෙවෙයි, මම හිතන්නේ නීතිඥවරුන්ට මේක ඇත්තම ප්‍රශ්නයක් වෙන්නේ. අපිට උසාවියේ ගිහලා ඕන එක කියන්න පුළුවන් කියලා හිතාගන්න පුළුවන්, ආදායමක් ලබා ගන්න පුළුවන්. නමුත් මේක විශේෂයෙන් පුරවැසිය හැටියට අපි දන්නවා සමාජ මාධ්‍යවල මේ අවස්ථාවේ ඉතා විශාල තරුණ පිරිසක් තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා. එතකොට ඒ තරුණ පිරිස මර්ධනය කිරීම, ඒ තරුණ පිරිස ප්‍රචණ්ඩත්වය කරා ගෙන යාමේ ගමනක් තමයි මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පටන් ගන්න හදන්නේ. ඉතින් අපි ඒකින්ද මේකට විරුද්ධ වෙනවා. ලංකාවේ තරුණ තරුණියන්ව දැවතනවතත් ප්‍රචණ්ඩත්වය කරා ඇදගෙන යන්න පාලකයෝ කටයුතු කිරීමට අපි විරුද්ධ වෙන්න ඕන. ඒ වගේම අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්
ඒක මැතිවරණ අයිතියද උද්ඝෝෂණ අයිතියද වැඩවර්ජන අයිතියද සමාජ මාධ්‍යවල සටහන් කිරීම අයිතියද කියන එක වෙනම කාරණයක්. සියලුම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපි ඉදිරිපත් වෙන්න ඕනේ. මම හිතන්නේ ජාතික ජනබලවේගයේ නීතිඥ හැටියට අපි දිගටම ඉදිරියට මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා සහ ජනතාව දැනුවත් කිරීමට වගේම අර කිව්වා වගේ නීති ක්‍රියාමාර්ග ගැනීම සහ අනිවාර්යෙන් මේ වගේ